මම පබාසරි ගිනිගේ. පෙරදෙනිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් සහ පෙරදෙනිය ශික්ෂණ රෝහලට ගරු සේවය සපයන විශේෂත මනෝවෛද්‍යවරියක්. මම අද පීඨ අටේ වෛද්‍ය පීඨ මගේ සහෘද ආචාර්ය මණ්ඩලයේ නියෝජිත වරිය වශයෙන් මේ වේදිකාවේ වචන ටිකක් කතා කරනවා. වෛද්‍ය පීඨ ආචාර්යවරු වන අපි සුවිශේෂී හේතු වෛද්‍ය ශිෂ්‍යෝ අපේ දැන් ගෝලයෝ GMO එකේ බහුතරයක් අපේ හිටපු ගෝලයෝ සහ අපේ සමූහයෝ. අපිට හරිම ලේසි ඒ දෙපක්ෂයක අත්වැල් බැඳගෙන මේ ගමන යන්න මේ සටන ජයග්‍රහණය කරා යොමු කරමු. ඒක ගැන බලධාරීන්ට සැකයක් තියනවා නම් ඒ සැකය දුරු කරගන්න. විශ්වවිද්‍යාල ආචාර්යවරු වන අපිට දේශපාලන න්‍යාය පත්‍ර නැහැ. මේ රටේ ආණ්ඩු පෙරලන්න අපිට අවශ්‍ය නැහැ. අපි පවතින ඕනෑම රජයක් එක්ක බොහොම සුහදව මෙච්චර කාලයක් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උන්නතිය සඳහා දිවි හිමියෙන් කැප වෙලා අවංකව සේවය කරපු ආචාර්යවරු. ආණ්ඩු පෙරලන්න අවස්ථාව ආවහම අපි ඒක ඡන්දයකදී කරන පෙන්නන්නම් කවදා හරි ඡන්දයක් තිබ්බොත්. අපේ දරුවෝ විශ්වවිද්‍යාලයට තේරිලා උපරිම සුදුසුකම් ලබලා වෛද්‍ය පීඨ අටකට රජයේ තේරිලා පත් වෙච්ච අපේ දරුවෝ හත් මාසයක් පාරේ ගුටි කනවා, නින්දා අපහස විඳිනවා, අලුතෙන්ම පැහැරගෙන යන්නත් ලැස්ති වෙනවා. අපි දැක්ක මාතර ශිෂ්‍යෙක්ව මහා දවාලේ අවිගත් සිවිල් ඇඳුමින් සැරසිච්ච මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා පැහැරගෙන යන්න හදනවා. දරුවා දුවන බේරුනේ. අපි දැක්ක රයන් විශ්වවිද්‍යාල වෛද්‍ය ශිෂ්‍යයන්ට සිද්ධ කරන්න හදපු දේ. දැන් ආණ්ඩුව මොකද කියන්නේ? ඒක වළක්වන්න හදපු මිනිස්සුන්ට නඩු දාන්න. අපිට ඉන්න දරුවෝ, අපි රජයේ වෛද්‍ය පීඨවල උගන්නන දරුවෝ ගොබියගේ කම්කරුවාගේ ගුරුවරයාගේ සුදුසුකම් මත තේරිච්ච දරුවෝ කාගේවත් දේශපාලන බලපුලුවන්කාරකමට අම්මා අප්පට සල්ලි තිබ්බට, බල්ලෝ මරලා හරි කුඩු විකුණලා හරි සල්ලි තිබ්බට විශ්වවිද්‍යාලයට ආපු දරුවෝ නෑ අපි ළඟ. MBBS is not for sale. වෙනද භාණ්ඩයක් නෙමෙයි මේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපාධිය. අත තියන්න බැරි වෙච්ච එකම උපාධිය MBBS. ඒකට අත තියන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි ජන පවුරක් විදිහට මේ විදිහට නැගී සිටිනවා. අපේ උපරිම දායකත්වය දෙනවා. එතෙන්දී ඔගොල්ලෝ දන්නවා සමාරු වහනවා. ඉතින් අපි පිටරටටත් යවනවනේ, අපි බංගලාදේශටත් යවනවනේ දොස්තරලා හදාගන්න. ඉතින් මෙහි පුද්ගලික වෛද්‍ය පීඨයක් දැම්මහම මොකෝ කියලා. ගරු මහත්වරුනි, මිත්‍රවරුනි, එක වෛද්‍ය පීඨයක් දාලා පුද්ගලික අංශේ නතර වෙන්නේ නැහැ. අනික මේ දාපු එක ඒක වෛද්‍ය පීඨයක් නෙමෙයි, ඒක හොර මගෝඩි නීති විරෝධී හොර ගුහාව. බොහොම සිංහලෙන් තේරෙන්න කියනවා නම් ඒක වංචනික ආයතනයක්. ඒක වෛද්‍ය පීඨයක් නෙමෙයි. වෛද්‍ය පීඨයක මූලික අවශ්‍යතාවත් සපුරපු නැති බිස්නස් වෙන්චර්. ඒක ව්‍යාපාරික සිද්ධිය. එතෙන්දී රජයේ වෛද්‍ය පීඨවලට මොකද වෙන්නේ? ඒවා දැම්මහම දැන් බලන්න මේ වගේ නීත්‍යානුකූල නොවන එකකට මේ රටේ රාජ්‍ය වෛද්‍ය පීඨ රකින්න ඉන්න දේශපාලනඥයෝ කඩේ යන තරම් ඒකට කත් අදින තරම්. එතකොට නීති දීටි ටික චුට්ටක් හදලා වෛද්‍ය පීඨ දැම්මොත් එහෙම කොහොම කරයිද? දැනටම අපේ වෛද්‍ය පීඨවලට අවශ්‍ය යටිතල පහසුකම් ටිකවත් හරියට නැහැ. අපේ දෙපාර්තමේන්තුවලට අවශ්‍ය පහසුකම් ගන්න ගියාම 1000ක් චක්‍ර ලේඛන 1000ක් ප්‍රශ්න සල්ලි නැහැ කියලා තමයි කියන්නේ. 100%ක් අධ්‍යාපනයේට දෙන්නම් කියලා ආණ්ඩුව
සියයට දෙකකටත් අඩුවෙන් අධ්‍යාපනයට අද වියදම් කරන්නේ. අපි ලැජ්ජ වෙන්න ඕනේ මේ වගේ ආණ්ඩුවක් දාගත්ත අය. ලැජ්ජ වෙන්න ඕනේ. වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තමුන් ගැන හිතන්නේ නැතුව පාරට බැහැලා තියෙනවා. තමුන් මෙතෙන්ට ආපු නිදහස් අධ්‍යාපනය අනාගත පරම්පරාවට රැකලා දෙන්න කොහොමද ආණ්ඩුවට උත්තර දෙන්නේ? මර්ධනේ. කතන්දර කියනවා ඒකවත් හරියට කියාගන්න බෑ. ආණ්ඩුව ඇමතිලා පස් දෙනෙක් අටහැරුවත් කියන්නේ 10ක්. විවිධ දේවල් 10ක්. ඒකවත් හරියට කියාගන්න බෑ. ශිෂ්‍ය මර්ධනයට උත්තර වන්නේ ආණ්ඩුවෙන් ඉල්ලන විසඳුම් වලට උත්තර වශයෙන් ශිෂ්‍ය මර්ධනය කරන්නේ. කවුද මේ ආණ්ඩුව? මේගොල්ල තමයි ගරු මිත්‍රවරුනි ජාත්‍යන්තරයට කියන්නේ පැහැරග යන ඒවට විරුද්ධව කමිටු දාලා ඒවට මානව හිමිකම් රකින්නවා කියන ගවර්න්මන්ට් එක. ආණ්ඩුව මහදවා ලේලි පිට ශිෂ්‍ය ක්‍රියාකාරීන් මර්ධනය කරනවා. වෛද්‍යවරු ස්ට්‍රයික් කරාම ඉන්දියාවෙන් ගේනවලු. වෛද්‍යරු කියන්නේ ඉන්දියාවෙන් ගේන අල පරිප්පු නෙමෙයි. ව්‍යාජ විසඳුම් දෙන්න හදන්න එපා. මේ රටේ ගරු ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට අපි ආචාර්යවරුන්ගේ සංගමේ වශයෙන් ඉල්ලා සිටිනවා බොහොම ගෞරවයෙන් ආදරෙන්. අදට බොරුවට නිදා ගන්න එක නවත්තන්න නැගිටින්න උත්තර දෙන්න. ඔබතුමන්ලා උත්තර දුන්නේ නැත්තම් සයිටම් විරෝධී ජන පෞර විදිහට